සුබදායක සන්ධ්‍යාවක් ප්‍රියාදර ගීත ප්‍රේමී මිතුරු මිත්‍රවේනි වෙනස් යමක් කුමක් හෝ සොයාන යන අපේ ගවේෂණාත්මක තුන්සිත පතා පිරිනමන ගීතමය යහපත මානෝණ මම ඉතින් ගෙදර රූපවාහිනී තිරේ වඩා සිටින කියන්නේ සේනා පිටින් රැඳී සිටින ඔබ ප්‍රියාදර මිතුරු මිත්‍රවේනි ගෙදර ඉඳන් අද මේ සිකුරාදාවේ අද නවම් පෝයේදා අපිත් එක්ක රැඳී සිටීම ගැන විශාල සතුටක් බොහොම පහන් සිතින් සුපහන් බැතියෙන් අද මං හිතනවා මේ ඉනිවර්ස් වලට වෙලා ඇති සමහරට දීර්ඝ සතියන්තයක් උදෙසා සැදී පැහැදි සිටනවත් ඇති ඉතින් එසේම ඒ වගේ රැඳී සිටින්න බැරි විශාල පිරිසක් අති සුවිසල් රසික ජනකායක් ඩිජිටල් මාධ්‍ය ධාරාවෙන් YouTube සහ සෙසු මාධ්‍ය ඔස්සේ නැරඹුම් වාර සංඛ්‍යාත්මකව ලක්ෂ ගණන් බලන වැඩසටහනක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ඔබට අනේක වාරයක් ස්තුතිය පිරිනමනවා අද වෙනසක් තියෙනවා සැබවින්ම ඒ වෙනස සඳහා දුටු සැනින් යම් කිසි දෙයක් හේතු ගන්න වර්තමාන සිසු පරපුරකුත් ඇති කියලා මම විශ්වාස කරනවා කොටිම්ම මේ වත්මන් පරපුරේ සමාජයේ අභියස සිට උනට සිප්සතර යහමඟ කියා දෙන ගුරුතරුවක් ගුරුවරයෙක් ශ්‍රී ලංකාවේ නූතන දරු පරපුරට දන්න දේ සුපැහැදිලිව කියා දෙන්න දන්න එයින් ඉලක්ක සීමා වෙත පහසුවෙන් ළඟා වෙච්ච ඇතුගල්පුර දිනේෂ් මුතුගල අද අපේ ආරාධිතයා අයිබෝන් ඉතින් මේ නළුවෙක් වෙන්න කියලා ගුරුවරෙක් වෙන්නේ ද නැත්තම් මොකද්ද විදිය නෑ මම නළුවෙක් වෙන්න අසං හිටියා मम हरीम खेसंग पूद्गले काले ईट पे मठ आसा वक्ति नल्वेपेन मंग मुलिम की आने प्रोग्राम पड़ा गंट कल मंग अयट हरी आदरे अयो मुनगहेन अलग आसा वक्ति बुना मम कोलंब कैनिक मम कुल इतकोट मम आसा व्यंगिटिया अय दकीन मुनगहेन कथाकरा अद अवस्था उदाऊना अयट दीर्घाश पतन निदुक् निरोगी पतन विशेष आलोकधारेट लशेषमी आलोक वासना කලාවට ආදරේ නිසා නළුවෙක් වුණා නේද රඟපෑවනේ රඟපෑවා ඔව් පාසලේ නළුවෙක් වුණා ඊට පස්සේ ලංකාවේ සමස්ත ලංකාව හොඳම සහතික දිනලා තියෙනවා ආහා ඔව් ටව හෝල් එකට මම ඒකල ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ වේදිකා නාට්‍ය පැත්තද ඔව් මම වේදිකාව ලෑල්ල පෑගුවා වේදිකාව ලෑල්ල පාගලාවට පස්සේ මට ආයෙම වේදිකාවක් ලැබුණා ටියුෂන් ගුරුවරයෙක් විදියට ඒ වේදිකා දෙකම ලෑල්ලෙන් හදලා තිබටයි මට දැනුනේ हरिम समांतर लोक वगे वेदिकावे वेदिकानाट्य वेदिकावे लैल पागल ओण किनेक्ट ये पंडरे लवेनो मगे पुद्गल की विश्वास मट नल्वेक्न अवस्था वाले अर्थात मम अद गुरुरेक् विधियट लघु आत्मतृप्ति अक्नो धर्वंटू गणल ये धर्व लोके दिना भी मट अद मिथेन्ट इन लभुने अये लैदरी मे कथागन लभुने मे माइक काल लभेन्नी मगे वृत्ति सही मंग आदर ट्यूशन वृत्ति सिविल वटनाकमक दिनागण क्षेत्रे नलवेक्न मूण ऐके समाज मेहवर पेहदरी पेनो कर्णकुट विवेचन वेडियलवेण्य काटत कि बलपुहम एतटम ऐके अभी अवधानी युमकुतुमा यत दुर्वलकुट कवदत् योजना वक् चोदना वक् उदहस किलवेन्े उबे कार्योप डिवर्दीव कर्गण सा ये चोदना वल्ट उत्तर दिन्यान्यति सा मंगाई चोदना उत्तर दिन याद चोदना करने का मनुष्य ऐसी अभी आई थे गारू कर अभी मिने आदर दखने समहार चोदना बिंदु बेटना शनिक अदाल मुनगे नोट पास चोदना वटेन अय्या ये चोदना वाल फल रही भव सह फल सहित भव धन गंडा मुनगे नोट पास इतनी सह मम इन आप आदरणी जनता मुनगे समीपताव गिट्टुवंत भाव सह यम किसी दुरास्त भाव तीनों एक यम किसी हंगीमक
ජනනය වේ කියලා මම විශ්වාස කරනවා. මේ එකිනෙක මුණ ගැහෙනවා මේ අතුගල්පර දෙන්නෙක් එක්කෙනෙක් ගයන්ත විජේරත්න. මේ දැන් මෙතනට ආවට පස්සේ තමයි එකිනෙක හඳුනගන්නේ. ආ හඳුනගන්නේ. හැබැයි ඔබ ගයන්තව දන්නවා ගයන්ත ඔබව දන්නවා. ඔව්. නමුත් අද මුණ ගැහෙනවා. අපේ ඩවුන්ටවුන් සංගීත කණ්ඩායම කිච්චරි එකම රංග අපේ දිලාන් මට තප්පරයක් දෙන්නයි. ශාන්. ඔව් ඒත් එකම ගයන්ත ගයන්ත අයියටත් මම බොහොම ආදරෙයි. මම මේ වෙලාවේ මේක අවස්ථාවක් කරගන්නවා මොකද දන්නවද? ගයන්තයි වයසට යන්නේ නේ. මට ආසයි අහන්න ෆ්‍රිජ් එකද නිදාගන්නේ කියලා. දැක්ක දවසේ නම් ඔය විදිහේ නේද? ඒ වගේ. ඔව්. ඒ එයාට වඩා කර්ම කර උස් මහත්ෙත් මේ දරුවෝ ඉන්නවා. ඔව්. ඉතින් මේ ඒගොල්ලෝ මල්ලිලා වගේ. ඔව්. එහෙම තත්ත්වෙත් තියෙනවා. අනික හිනා වෙවි ඉන්නේ. කියන්නේ එකක් තමයි මේ මේ ඔබෙත් ඒක ඔබටත් මේ ඇති පුරුද්ද. එන ඕන දෙයක් සිනහවෙන් බාර ගැනීම. ඒක මතක. ඒ කියන්නේ වැඩ වැඩි වෙලා වැඩ අඩුව අඬන කාලයක් තිබ්බා. දැන් වැඩ වැඩි වෙලා අඬන පිරිසකුත් ඉන්න. හැබැයි වැඩ වැඩි වීමෙන් සතුට වෙන පුද්ගලියුත් අර වැඩ අඩු වෙලා ඉන්න කාලෙත් ඒ සතුටමයි. හ්ම් හ්ම්. ඔකයි උතන මේ වෙනස විශේෂ. අර මම මේ රණුක් මේ අපි තාම හද්ද තරුණෙක්. මේ වැඩේට කැප වෙලා මේ කටයුතු සඳහා ලැබෙනවා. ඒ වගේම අපි ඉන්දික යට ඉන්න අපි බෙරකාරයා එයවත් කියන්න ඕන. අපි ඩවුන් ටවුන් එකිනෙක ආපහු මුණ ගැහිලා ඇතුගල්පුර ඇතු දෙන්නේ කියලා අපි හිතමු. දැන් මේ ගීත ගායනය පිළිබඳව අපි කතා කරන්නේ. මොකද දේශාන් කිව්වේ සංගීතකාරයෙක් අම්මා මොකද? ආ සංගීතයට ආසාවෙන් හිටපු කෙනෙක් අම්මගේ කීමට තමයි ගුරුවරයෙක් උනේ. මොකද්ද? ඒක නම් ඇත්තටම මේ මගේ අම්මයි අපච්චි දෙන්නම දැන් අපච්චි ගණිත ගුරු උපදේශකවරේ. ඔව්. හැබැයි ලස්සන සින්දු කියනවා. අම්මා නර්තන ගුරුවරියා. ඔව්. අපේ ගෙදරයි විද්‍යාවයි කලාවේ එකතු වෙච්ච හරි අමුතු තැනක්. අපි උපන්දා ඉඳන් මොලෙන් වැඩ ගන්න හැටිත් දැක්කා, సౌందර්යෙන් වැඩ ගන්න හැටිත් දැක්කා. හදවතින් වැඩ කරන හැටිත් දැක්කා. ඔව්. సౌందර්ය කියන්නේ සම්පූර්ණ හදවත. ඔව්. මන් දන්න තරමින් අයි මට මම සංගීතය ගැන සොර හතෙන් හැටි ඉගෙනගෙන නැහැ මොකුත් දන්නේ නැහැ. එතකොට ඇත්ත කතාව මම කියන්නේ එතකොට එතන වැඩ කරන්න ඕනේ හදවතයි මට තේරෙන දේ. මම අපේ දරුවන්ටත් කියන්නේ හැකියාව නැත්තම් ඉන්නපා. නිකන් විහිළුවක් එන්න ඕනේ නෑනේ. ඔව්. හැබැයි හැකියාව දෙනවා නම් එන්න. එන්න නැතුව ඉන්නත් එපා. ලෝකෙට දෙයක් දෙන්න කියලා. ඔව්. මගේ අම්මා, මගේ අප්පච්චි මගේ ජීවිතේ වර්ණවත් කළා. මම ආදරෙන් සිහිපත් කරනවා මගේ ආදරණීය දෙමාපියෝ මේ වෙලාවේ. මොකද අම්මගේ ආදරයත් අම්මගේ අර ෆෝවර්ඩ් ගතියත් අපේ අප්පච්චිගේ හරීම අපේ අප්පච්චි කවදාකවත් කෙනෙක් හිතර දෙන කෙනෙක් හිතර දෙවන කෙනෙක් නෙවෙයි. ඒ දෙන්නගේ ආදරෙන් උණුසුමින් තමයි මාව හැදුනේ. කීව හරි අර ඒක තමයි වෙලා තියෙන්නේ. අම්මගේ නම මොකද තාත්තගේ නම මොකද? අම්මා මංගලිකා පద్මරාණි, අප්පච්චි දයරත්න මුතුගල දෙන්නගේ සම්මිශ්‍රණයෙන් තමයි හැදිලා තියෙන්නේ මාව. පවුලේ තව කී දෙනෙක් ඉන්නවද? නංගි ඉන්නවා. ආදරණීය නංගි. මම ඉස්සලා හිතන් හිටියා මට දරුවෝ හිටියේ නැත්තම් අපේ නංගි තමයි මගේ දරුවා කියලා. එච්චරට මම මගේ නංගිට ආදරේ. මගේ නංගි දිල්ශානි මුතුගල. රටට ආදරේ කිරීම ඔස්සේ තමයි ඔබ පටන් ගන්නෙ. මහගාන්ධාර පඬිත් අමරදේවයන්ගේ අපිට ජාතික ගීය හැරුණාම ගීත කීපයක් තියෙනවා අපි මේ අවධානය යොමු කරන ප්‍රියාදර මිත්‍රිතුමනි. ශ්‍රී ලාංකිකව හැටියට හදවතින්ම ඩෝල්ටන් නල්විස් කියන විශාල ගීත පද රචකයා රචනා කරපු බොහොම කෙටි ගීතයක් මේක. දේශාභිමානය මුළු හදවත පුරාම මේ රුහිර පුරාම වෙන ගීතයක්. මේ ගීතයක පටන් ගන්නවා. මේක තෝරා ගැනීම සම්බන්ධයෙන් දැන් ඔබ අදහස් දැක්විය යුතුයි. මගේ මේ මේ ගීතය අහන කිසිම දවසක මගේ කියන හෝ අහන කිසිම දවසක මගේ ලොමු දැහැගන්නුනේ නැති දවසක් නැහැ. එපමණකට මේ ගීතේ මට සමීපයි. රත්නමාලි සෑකිරණයි මහබෝ සෙවණයි තිසාවේවේ සීගිරියයි මගේ උරුමයයි කියන ගානෙම මගේ හිතේ හිරිකඩු පිපෙනවා, මගේ ඇඟේ හිරිකඩු පිපෙනවා. මේක ලියපු කවුරු හෝ වේවා මම දැන් තමයි ඩෝල්ටන් නල්විස් චූරින්ට මම මගේ හදවතින්ම මගේ ගෞරව ප්‍රණාමය පුද කරනවා. හේතුව මේ වචන එන්නේ නැහැ ඇත්තටම රට ආදරේ නැත්තම්. මේ තනුව එන්නේ නැහැ ඇත්තටම රට ආදරේ නැත්තම්. මේක කියන්නත් බැ හරියට රට ආදරේ නැත්තම්. ඒ වගේමයි මම අන්තිමට කියනවා මේක අහන්නත් බැ හරියට රට ආදරේ නැත්තම්. මේ සින්දුවේ සමහර වාක්‍ය විහිළුවකට අරගෙන ගත්ත අවස්ථා මම දැකලා තියෙනවා. මං ආදරෙන් ඉල්ලනවා මේ හැම සහෝදරත්වයක්ම අපේ රටේනේ අයියේ. මම ආදරෙන් ඉල්ලනවා මේ සින්දුව විහිළුවට ගන්න එපා. ඇයි? මේ ගීතය මේ රටේ හරියට සුසුම්නාව වගේ. ඒකයි මම මේක මුලින්ම තෝරගත්තේ. හේතු වාසනා වේවා. පින්කෙතහෙල රන්දෙරණි යලි උපදින්නට.
අද අපේ ආරාධිතයාට ආරාධනය. දිනේෂ් මුතුකල අද අපේ මානවනම රස දෙන හද රැඳී ඉඳලා බැදී සිට අහලා බලන්න කොහොමද කියලා. දිනේෂ් මෙන්න මෙමය පටන් ගන්න. සසර වසන තුරු නිවන් දකින්න තුරු පින් කෙතෙහෙල රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා. සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින් මාලි සේකිරණයි මහබෝ සෙවනයි දිසාවෙවයි සීගිරියයි මගේ උරුමයයි රත්න මාලි සේකිරණයි මහබෝ සෙවනයි සාවෙවයි සීගිරියයි මගේ උරුමයයි සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින ඉන්කෙත හෙල රන්දිරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා ඉතින් හොඳ ආරම්භයක් අර සං මේ මේ අම්මගේ වචනෙට ගුරුවරයෙක් නොවුනනම් සමහරට සංගීතය පැත්තෙන් ටිකක් දුර යන්න තිබ්බා නේද? මම අයියේ සංගීතය ඉගෙන ගත්තේ නැහැ. මම සංගීතයට ආදරය කළා. කියන්නේ ඉතින් ආදරය කරාම ඌක ඇතුළෙම මොකක් හරි හැඩයක් හදාගෙන ඒක ඇතුළේ යන්න පුළුවන් මාර්ගය විවෘත කරගෙන එහෙම යනවනේ. යනවා ඒක තමයි. ඔව්. ඒක එහෙම වෙන්න සමහර විට ඉඩ තිබෙන්න තිබුණා. මම පස්සේ කල්පනා කළා ඒ කාලේ අපේ ගෙදරට එනවා පුංචි අය පොඩි අය අපේ ගමේ ඔව් ආවහම ඒ අයට මම සමහර මන් දන්න දේවල් උගන්වන්න උත්සාහ කළා ඉගෙන ගත්තා ඔව් අපච්චි ගුරුවරයෙක් ඔව් අම්මා ගුරුවරයෙක් මට ඒකට ආසයි තුනයි ඊට පස්සේ ගුරුවරයෙක් වුණා මගේ හීන තුනක් තිබුණා මම වට කියන්නම් ඒ පළවෙනි හීනේ තමයි මට වුණා කළා අපේ අපච්චිලා දැන් මොනවා වුණත් අයි අපේ සංස්කෘතිය හැදලා තියෙන හරි අමුතු ආරයක් තියෙනවා මොඩර්න් සංස්කෘතිය හැදලා තියෙන අමුතු ආරය මොකද්ද එක වෛද්‍යවරයෙක් වෙන්න ඕන එක ඉංජිනේරුවෙක් වෙන්න ඕන එහෙමනේ එතකොට මට වුණා කළා මේක අපේ අම්මලාට දෙන්න මේ සතුට ඉතින් මම ඔලන්ට ඕන කරන දේ සහ අපේ අම්මලා හැබැයි මෙහෙම එකක් තිබුණා අපේ අම්මා කලාවට හරිම ආදරේ අපේ අම්මා පුදුම ආදරණීය චරිතයක් දැන් තාමත් බෙර තියෙනවා අපේ ගෙදර තාලම්පට තියෙනවා අපේ ගෙදර. ඌතියයි නර්තන ගුරුවරයෙක්. නර්තන ගුරුවරියක් මම මේ ළඟදී උපුලි පණි බාරත මෙතනියම මුණ ගැහුණු වෙලාවේ මම අපේ අම්මට කෝල් එකක් කරන් දුන්නා. හේතුව අපි පොන්චි කාලේ ඒ අහලා තියෙන දේවල්. අපේ අම්මලාගේ වටපිටාව. මමන කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුගේ හිත ඇතුලේ තියෙන දේවල් අවද කිරීම
अनागते हरी आशीर्वाद मम पस्य काले अपे अम्मा ममल दुनु आदरणीय कलाकार जीवत् मैं पस्य कल्पना कला मेकअपे रटने मेके रट हों तमय हे भाई सिस्टम मेके पुं पुं अवलोगे तीन मट सिस्टम मेके तरने यम पारक दिगे अन्न मंगे पारे पलिनोट तोरगत ट्यूशन गुरु रेक्वे ट्यूशन गुरु रेक्वे ना अदाल सुधुसुगन सपुरगन मम अदाल सुधुसुगन सपुरगन विधि पारक गिया मम पशुवैद्य वृत्ति 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 में पशुवैद्य वे नौना मंगे कोसक जायगत इट ट्यूशन गुरु रेक्ना इट पश्यत मई मंग अद मानव नम वेदिका हो मे मे स्कूल मलिय देव इट इट कलिता पास मम नारम्मल महाविद्यालय तमें मूलम अध्यापने लगे एक अम्मा उगन्नपु सह इगन गत स्कूले इट पास मम एक शिष्यत्व समत्वल एक हत्यपाक अरगन एक काल एक हत्यपाकन हरी अमार इट पास मट कोलम रोयल इन अवस्था तिबुना मलियदेवट की मगर लग पास निजा मलियदेवन तमें मट मे पन्नर लुने मम्मी आदरणीय पास माता हरी आदरण श्रीपत्क नमेवलावे मलियदेव विद्यालय ඊට පස්සේ මට මේ පන්නරේ ලැබුණා. එතනින් එහාට තමයි ආයි මගේ ඒ දේවල් දිනු කරගත්තේ මම. දැන් එහෙම ඇවිල්ලා අදාළ ඉලක්කයේ වෙත ළඟා වෙලා දැන් ආපහු අර සංගීතකාරය කියන කොටසට තමයි අද අපි ඇතුල් වෙන්නේ. ඔව් ආයි මම හෙට මැරුණත්. ඔව්. මම මගේ ඉලක්ක ටික අවදි කරන්න ඉපේ. මම ඉලක්ක දෙකක් ජයගත්තානේ මගේ ජීවිතේ. දැන් අම්මලාට උමනා නම් වෛද්‍යවරයෙක් මම ඒක පශු වෛද්‍යවරෙන් හරි ලැබුණා. ක්ලයන්ට්ලා පොඩ්ඩක් වෙනස් තමයි. ඔව්. හැබැයි හැබැයි මම ගත්තා ඒක. ඔව්. දෙවෙනි එක මම ටියුෂන් ගුරුවරයෙක් වුණානේ. अतर आप अम्मट अच्छे सतुर पुला मगे दर्व गुरुवर दें कलाकार दुन मम लबन सती मे प्रोग्राम मेक तीरगत वेला विकाशने वेला लबन सती मम मेरण मट मगे हृदय साक्षिट वगत वक्न है मम को कला दुन के दुन्ना मनो हर देखिंग इगन भवत्त हे भाई उपति लभच अभी उन्हों कर मुखदन मे रटे पुद्धुम सहगत कलाकार එලියට එන්න අවකාශය තමයි හදලා නැත්තේ. ওই අවකාශය දෙකක් වුණා අයියා. එකක් හැකියාව එකක් මුදල්. මුදල් හොයන්න තමයි එකපාර කැවිදගෙන ආවේ. මුදල් හොයාගත්තා. දෙවෙනි එක හැකියාව නම් අපි ඒ හැකියාව තියෙන අනිත් අයට එන්න උඩක් තියෙන්න ඕන. අයියත් මමත් මේ ඉඳගෙන ඉන්න අවකාශයේ ගොඩ අපේ ඉන්නවා සහායකයෝ මේකේ. කවුද දන්නේ මේකෙන් ලෝකේ සිසාර යන්න පුළුවන් ජයග්‍රහයකක් ඉන්නවද කියලා. අපි ඒගොල්ලන්ට එන්න එක ජනේලයක් හැදුවේ නැත්තම් මගේ සල්ලිලින් වැඩක් නැහැ. මගේ මුදලකින් වැඩකුත් නැහැ. මගේ හැකියාවකින් වැඩකුත් නැහැ. එතන මම මගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න අතරේ මම මේකට උමනා කරන අවකාශය හදන්න උත්සාහ කළා මේ අයියා. ඉඩක් දීම. මම මගේ පළවෙනි සිනමා නිර්මාණය නිෂ්පාදනය කරන ගමන් මේ ටිකේ ඉන්නේ. අප මගේ ඒක රූගත කිරීම වෙන අතරේ මේ ඉන්නේ. මම ඒකේ නවතින්නෙත් නැහැ. මේ හදනතුරු කලාව වෙනුවෙන් දෙයක් කරා. इट पास तोरगा अत्र चित्रपट गीत सप्तकन्या चित्रपट मगिंद पास नर्मु गीत कैमलस पेरेरा शूरी रचना करें अभी आचार्य रोहण वीर सिंह संगीते मे उम सम्मान कमलद्रराज गायन शिल्पी के सम्मान सह दमयंती जयसूर्य गायनाकंड गीते मेक उमत आदर पीड़ बंदव कियवेन्ना तोरगते मम आदर हरियादर जीवित आदर तो संपूर्ण विन्ने मगे आदर कथा वेतुले मंग बहुदे जायगा मंग ए बगेम आदर कथा गुड़क हिमिकारे है भाई मगे बिरीद एक आदर कथा हिमिकारिया मम गोड़क एकसे आदरे मिनसुंग जीवत्कर मंदो करत् रोद्यक्वगे अपे जीवित ये करत् इद्रीर तलुक बले तम आदरे मम मे गीते तोरगत्ते ये उन्माद प्रेमदर विनुवे एत्तम कथा मम अय मट बनी मेकमाट मे प्रोग्राम मेकट मम एन पैय दिगट खाली अब पुंच पमा ओकेनो ये प्रोग्राम मंगे पैय दिखे मिथन तीन इक निधास अवकाश के वदन मंग प्रेमवंत कीदी दखदील मट हितुना मट पम उन गील प्रमादे आशीर्वाद ओ ए आय के जीवित मिंदी निधि मंद मठ मे गीते पणकावेद हेम देमे वगितम ये कलावे प्रेमय उन्मादनीय मंगे कई मे गीते तोरगा अभी हाण गीते
අද අපේ මුතුගල දිනේෂ් ගෙන් අහන්නේ අපේ වර්තමාන පරම්පරාව විශාල පිරිසක් මේ වට එක රොක් වෙන බව මම දන්නවා අපි බලමු අහමු මොකද වෙන්නේ යා ඒ උන්මාදී ප්‍රේමාදරි ගැන කියන්නේ කොහොමද කියලා බලමු දිනේෂ් මුතුගල ඉදිරිල් දිනයන සටහන් වෙන්නේ සම්මනල වසන්ත යෞවනයයි. අද ගුරුවරයෙක් ඇවිල්ලා මේ කාර්යය කරන්නේ ගුරුවරයෙක් කියලා කියන්නේ සමාජයේ ඉදිරියේ සිට තමන් දන්න දේ සුපැහැදිලිව කියා දෙන්න දන්න කෙනා. ඉතින් ගුරුවරයා කියන එක විශේෂයෙන්ම සමාජයේ කැපී පෙනෙන වෘත්තියක්. ඉතින් දිනේෂ් මුතුගල තමයි අද අපේ ආරාධිතයා මේ පෝය දවසේ.
යහපත් දෙයක් ඔබට පිරිනැමීමේ අරමුණින් කටයුතු කරන්න. පළමු විරාමයට යනවා පීක්මනි ඔබ හමු වෙනවා ඒ විරාමයෙන් පස්සේ. මා නොවන මම මානවන මම අද රස දෙන හද දිනේෂ් මුතුගලගේ ඉතින් මුතුගල එක පළමු ගීත දෙක අපි ගායනා කරා සහ කියන්නේ ට්‍යූෂන් ගුරුවරයා කියන සංකල්පය ආකල්පය මේකට විවිධාකාර මති මතාන්තර තිබෙනවා සහ හොඳ දෙයක් කරනකොට ඇත්තටම ඒ වටා විශාල පිරිසක් ඉබේ හැදෙනවා දැන් ඔබේ මම හිතන්නේ ගෝල પરම්පරාව අති විශාලයි ඔව්වයි මම හිතන්නේ දාස් ගණක් ඉන්නවා මේ වෙනකොට හැම මෙඩිකල් වෛද්‍ය වෘත්තියේ ඉන්න අය සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ඔව් සෑහෙන ඉන්නවා මෙඩිකල් ෆැකල්ටි වල හැම මෙඩිකල් ෆැකල්ටි එකක මම හිතන්නේ මගේ ළමයි ඉන්නවා මගේ ඉගෙනගත්තු දරුවෝ ඒ වගේම පන්තිවලදී දාස් ගණක් දරුවෝ ඉන්නවා ඔව් ඒකම දැන් ඔබ පටන් ගන්න ඇත්තේ ඔන්ලයින් නෙමෙයි නෑ නෑ මම භූමියේ තමයි අමාරු ෆිසිකල් පන්ති ඔව් ඒක උක අමාරු කාර්යයක් නෙමෙයි ඔව් ටියුෂන් පටන් ගන්න පුතේ කියලා කිව්වට මේ මේ ක්ෂේත්‍රය එවකට ලොකුවට ප්‍රසාරණය වෙලා තිබිච්ච එකක් නෑ පළමුවෙන් නමක් හදාගත් නමක් අත්‍යවශ්‍යම ටියුෂන් ගුරුවරයෙක් ඔව් අන්න සර් ප්‍රතිඵල හොඳටම තියෙනවා ඔන්න ඕකනේ ඇත්තටම ප්‍රමුඛ්‍යාර්ථය නේද ඕක කොහොමද මේ ජයග්‍රහණය කරන්නේ අයියේ මුලින්ම පටන් ගන්න ගුරුවරයෙකුට ප්‍රතිඵල නැහැ නේ අවුරුදු දෙකක් තුනක් යන්න ඕන පළවෙනි බැච් එක එළියට එන්න ඔව් ඉතින් මමත් ඒ අමාරු කටුක අවදී පහු කළා ඒ පළවෙනි අවුරුදු දෙක තුන තමයි අර මඩපාර වදින්නේ ඔව් හරිද ඔව් को प्रतिपल वगे मेकाये पुद्धुम तरंगकारी ऊर्त या सरल वकी ओत ट्यूशन के देशपालने दंग अरलेग मंदिर अरे हेब मिथिंट मेके अरलेग मंदिर लेसने ये मडपार कागने कटुकत्व कागन कलाव परशंकर लेसने ट्यूशन कला ट्यूशन कला सात्य कला अभी सिंधु के अंदर दक्षिण बहु ट्यूशन गुरु ये गायके मेरे नो नलुआ मेरे नो रचके मेरे नो अरे खटुक परसरे हूरवेन्न ये अणुवर्तने अतुले सत्यवादी कलाकार मराधमींत मई गुरुरे बेवेन्नी यदि मट मम एक अन्नो मगे सेवक मंडल अक्की मम निखंगीन विलावे मम करे गुलांट वाल वाड़ी वे मैं सिंधु अक्की आगे निला सिंधु की रसविंदे तमा एत्मद मे वसटा अभी बलन मूल खाली उन्ना अभी खेमती डांग अट पेन मे लसन आलोक दार यथुले मुतुगल पेनवा अय्यो पेनवा मे अनीता पेनवाणी अब मेकिंग मे तीरें पीट पसंदी पिरीसा पिरीसा ये पिरीसा यथुले दीवल दकीन अभी खेमती मुनो दंड मेक एवगे मे वेला मगे सेवक मंडल इन्ना मे के लिए मेके अपेट इद्रीय पेन मैं सिंधु अक्सो तम सपेन एक तमय मगे जीवित अतम आत्मतृप्ति एक गंड बेअ्ये सेवक मंडली आशीर्वाद दिमापिंग आशीर्वाद तमंगे बिरीदे धर्वंगे आशीर्वाद तमंगे लंग मिनसुंगे आशीर्वाद नति मिनसु लोके आशीर्वाद लभोके मनोहर कथावत्तीहाट सऊत्ना गिदरट सऊत्नी गेदरट दलियट यका बे एलियट दैय गेदरट यका बे एन सा मम मम कल्पना कला मिनसुंट मगे एत पिन्नूण इट पास एतम गुरुरे इन एत कलाकार कलाकामी मिनसु बारगण बारगणी भी एत गुरुरे अव गोली वसी बारगणी मेक बैलेंस कर मुतुगल सर कलाकार कलावटे कुहकने कलाकार कुहकने हंगी मक्तनेीन एक पाड़ी वेडी करो सिंधु अक्नो लम इंट हिनासनो हिनासन बैली सिंग अवांक नेतु ओयाटत अत्यावश्य यम किसी सतुटा सह पुड़ी निकंग सहल्लुट मट मट पेन देश ने විවිධාකාර දේවල් කරනවා. ඔව්. පොඩි ජිමික්ස්. දැන් තව එකක් තියෙනවා. ඒ ජිමික්ස් එකට අපිට මේ ටිකේ හම්බෙලා තියෙන අපේ දරුවන්ට මුණ ගැහිලා තියෙන අයියේ සම්පත් පොත කියලා එකක්. දැන් මේ ටිකේ දීලා නම් ටෙක්ස්ට් බුක් වගේ එකක් නිකන් අපිට සම්පත් පොත කියලා රිසෝස් බුක් කියලා එකට කියන්නේ. බයොලොජි වලට මෙතුවක් කල් එහෙම දීලා තිබුණේ නැහැ. දැන් දීලා තියෙනවා. දැන් උදාහරණයක් ගමු.
ජීව විද්‍යා ගුරුවරයෙක්ට එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පුළුවන්. දැන් ඒගොල්ලෝ මේකට මැටීරියල් දීලා තියෙනවා. උදාහරණයක් කියන්න. දැන් ඔන්න ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂ පිහිටන්නේ ශ්‍රෝණි කුහරේ. ශ්‍රෝණි කුහරේ කියලා කියන්නේ මේ උදර කුහරේට පහළින්. ඔව්. සම්පත්පදී දීලා තියෙනවා මේක උදර කුහරේ කියලා. ඉතින් ඕක ඕක අපිට පාවිච්චි කරන්න පුළුවන් නැහැ. ස්ත්‍රීන්ගේ ගර්භාෂයේ ඩිම්බ කෝෂ සරි සරලව ඩිම්බ කෝෂ වෙනස් කරපු පොතක්. ඕක කියනකොට ළමයි හිනා වෙන එක නවතින්නේ නැහැ. නවතින්නේ නැහැ. නවතින්නේ නැහැ. හැබැයි ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ඩිම්බ කෝෂ පිහිටලා තියෙන්නේ කොතනද කියන එක දරුවන්ට උගන්වන්න. ඔව්. ඒක කුණුහරපයක්වත් ඒක මේ අසභ්‍ය වචනයක්වත් ඒක නෙමෙයි. ඔව්. ඒකේ දරුවන්ට දෙන්න ඕන දැනුම හරියට දීමක්. ඔව්. ඒ නිසා මම කියන්නේ මම නම් සරලව කියන්නේ විෂයයට කලාකාමි බව එකතු කළොත් ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ඔව්. අනිවාර්යෙන්. ඔව්. අර මේ සමහරලාට කියන කටකඩිච්ච වචනේ එක තමයි අපිට මතක හිටින්නේ අවශ්‍ය කරන සූත්‍රය. එහෙම නැත්නම් ඒ ආදි වචන. මොකද්ද වෙන්නේ කියලා නේ. ඔව්. ඒක මේ මේ ඒක හොඳට මේ ඒක කසාය තමයි. මුත් වටේ හොඳ මේ රසාලිප්ත දේවල් වලින් තමයි මේක දෙන්නේ නැතේ. ඉගෙනීම කියන එක ඉගෙන ගැනීම කියන එක සමහරුන්ට හරිම බෝරින් සබ්ජෙක්ට් එකක්. දැන් ඕක නැති කරන්නේ උගුල් වගේ අය ඇවිල්ලානේ. ඔව්. ඒක තමයි මේ මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව. අපි කැඳවා ගන්න ප්‍රධාන හේතුවත් එහෙමනේ. මේ සිවිල් චරිතයක්. මේ කලාකාරිකුත් නෙමෙයි මං කිව්වේ ගායකයෙකුත් නෙමෙයි නළුවෙකුත් නෙමෙයි. නමුත් ක්ෂේත්‍රයේ විශාල පිළිගැනීමක් ඔබ හදාගෙන තියෙනවා. ඒ හදාගන්න ඒක ලේසියෙන් බෑ. නිරායසෙන් වෙලේකුත් නෙමෙයිනේ. ඒක ආයසෙන් තමන් විසින් ජයග්‍රහණය කළ යුතු දෙයක්. තමන් විසින් තමන්ගේ ප්‍රතිරූපය හදා ගන්නවා. ඒකයි අද වෙලා තියෙන්නේ. ඊළඟ ගීතයට යනවා. ඒත් අතිශය පැරණි ගීතයක් ඔබ මේ තෝරගන්න. මේක ඇවිල්ල මේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ගීත නාටක කාලේ උල්පත කියන ගීත නාටකයට හැදිච්ච ගීතයක්. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් තමයි මේකේ රචකයා දිනේෂ්. එතුමා මේ දෙවතාවක් උපැවිදිව හිටපු කෙනෙක්. මහානදම් පුරමින් ඉඳලා ඊට පස්සේ ඒක අතහැර දාලා ආයි මහානදමට සසුනට ගිය කෙනෙක්. ඉතින් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කියලා කියන්නේ ඒ ඒක නිසා ඇත්තටම එතුමාගේ ගීත රචනා කලාව වෙනම එකක්. දැන් අපි මහබෝවන්නම් වගේ එකක් ගත්තත් සම්පූර්ණ වෙනස්. දැන් මේක මේ වජිරා බාලසූරිය කියන ගායන ශිල්පිනිය තමයි ඉස්සෙල්ලම ගායනා කරන්නේ. ඇය තමයි ඔය මේ අම්මමාව දොයි කරන්න හදපු හැටියගේ එම ඒ ගීත ගායනා කරේ වන්දිමු සුගත සාක්‍ය සිංහ ඇගේ ගීත. අමරදේවයන් ඒ කාලේ මේ හදාගෙන මේක ගායනා කරන්නේ. මේකේ මේ ඇත්තටම මේ තියෙන්නේ මේ මලේවීර කියලා සෙනවියෙක් ඒ ගීත නාටකයේ දැන් ඔබ ඔබ මේ මේ වේදිකා නාට්‍යවල රඟපෑ ශිල්පියෙක්නේ. චම්පා තමයි එයාගේ පෙම්වතිය. මේ චම්පා එක්ක මේ තියෙන මේ ඒ දෙබස තමයි මේ ඒක තමයි චම්පා චම්පා කියලා මෙනකේ කියලා ඒ ඒකේ මේ තියෙන්නේ. මේ හරිම අපූර්ව ගීතයක් මේක. මේ ආපහු මේ වර්තමාන පරම්පරාවට ඔබ වෙන්නේ පිරිනැමීම ඉතා විශේෂයි. මේක තෝරා ගැනීම පිළිබඳව මට ඇත්තටම පුදුමයක් තියෙනවා. ඇයි මේ අපේ ඉඳමේ පහල තියෙනවා අඹගහ. ඔය අඹගහ වටේට තමයි මම අර කියපු මගේ සේවක මණ්ඩලයේ තියාගෙනම සින්දු කියන තැන. කී දිනෙද සේවක මණ්ඩලේ? මම හිතන්නේ මගේ පුද්ගලික ආරක්ෂකයෝ සහ ගෙදර ආරක්ෂාවට ඉන්න අයත් මගේ අපේ අනිත් අයත් තමයි මේ ඉන්නේ. මට හරියට මතක නැහැ ඒ වෙලාව කොහමද 10ක් විතර හිටුවෙන්නේ ඉන්නවා. ආ හොඳටම ප්‍රමාණවත්. ඔය ඇති. ඔව්. ඒ හොඳ සාජ්‍යයක් ඒක. ඔව්. එතකොට උඩ තට්ටුවේ මගේ බිරිඳ ඉන්නවා. ඇය කියනවා මේ සින්දු කියලා ඉවරනට පස්සේ අනේ දිනේෂ් ආයේ කියන්නකෝ කියලා කෝල් එකක් දීලා ඇය කියනවා මේකයි කියන්නේ කියලා. ඇයි දන්නවද මේකේ මම අයියගේ පූර්විකාවෙන් තමයි දැනගන්නේ මේ අය තමයි මේ ගීතයට මෙතන දෙන්නේ. ඔව් ජීවේ දෙන්නේ කියලා. කවුරු දුන්නා මේ ගීතය ජීවමානයි? මේ ගීතයට ජීවේ තියෙනවා. මේක අජීවී නෙමෙයි. ඒ නිසා මේ ගීතේ ගයන හැම වෙලාවෙම නිදාගෙන ඉන්න මගේ බිරිඳව දෙනවා. ඔව්. මගේ සියලු දෙනා ආයේ මේ ඉල්ලන්නේ මේකේ කරුණකට. මම මේක එක තැනක් කියන දෙයි. මේ බලන්න මේක දෙවෙනි තැන තියෙනවා. මගේ පෙම්කෝ කෙලයෝ බෙගි තාලෙට නොවැදි සුලි කරකින්නේ. කොච්චර ආදරයක් තියෙනවද හිතන්නේ? ඒතර මේ ආදරේ වැසෙන ගීතය මම මේ වැඩසටහන තොරගත්තේ නැත්තම් මගේ අඩුවක් ඒක. ඒකයි මම මේක දැම්මේ. ඊළඟ පේලි දෙකක් තීට නොදෙවිලි. පියුමට පියුමක් හැපෙනවද කලයි
හංස පැටව මේ හැටි දඟලන්නේ ඔව් එතකොට හංස පැටව කියන්නේ කවුද යන වග කුමක්ද යන වග ඔබට ඒත්තු යන්නට අවශ්‍යයි ඔව් ඒක මේ නේද ඔබ වාඩි විද්‍යාත්මක විස්තර කරන්න පුළුවන් අර ගර්භාෂයේ කතා විස්තර ඔව් අපි ගොඩක් දුර ගියොත් අපරාධය එතනට එනවා ඒක ඒක මේ ඔබේ බිරිඳගේ නම මොකද දුලංජලී නීලවල विश्वविद्यालय අපි එකම දවසේ විවාහ වෙනවා එකම දවස තමයි මිනිස් විවාහ වෙන්නේ ඔව් 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 දවස් දෙකක් විවාහ වෙන්නේ නැහැ නේ දවස් දෙකක් විවාහ වෙන්නේ නැහැ නේ මම මේක ලස්සනට දාලා දැම්මේ ඒකට හැම එකම එකම දවසේ වෙනවනේ මම දවස් 7ම කාර්යබහුල සැමියෙක් දවස් 7ක් කාර්යබහුල සැමියෙක්ගේ බිරිඳක් වීම ලෙසි නැහැ මේ ගීතය ඇවෙනේ අනිවාර්යෙන් හිමියනි ඔබගේ පුරුරු තලෙහි වැව් ඉවරෙහි නැත වෙනස පිරෙන වැව් ඉවරෙත් ඔබේ වෘතලෙත් දෙක මේකයි මගේ පෙම් දහරයි සීතල ජලයයි එක විදිහට නොවෙ පිරීති වෙන්නේ අපි ඇවිල්ුවේ ගානක් एक मैनी के मे वैव दक
अनागते मेहि पेम रस विदिना हदवत्वलटै रसे दनेन्नि हरि दैं पांति वलदी ओक कियन्न वेनवा दैं अनागते बार गन्न इन्न दरुण इन्नी इते मे मे पांतियक निमावेदी कियागन यन्न तीन कियोत कौरुत विवाहे पासेन्न हबै मेहेम एकक तीनवा अय्यो मे प्रेमय मरेन्न हे जीवे मरेनो ए निसा अपि करन्न ओन एकम दी तमै इगन गन्न काले होंदट इगन गिन प्रेमे विदिन्न ओन काले प्रेमे विदिन एक ओ हबै ओबे मे 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 मं हितन्ने प्रेमे एदुरुतुमिय बिरिंद मं हितन्ने सह मे ओय कटयुत्ते ඔය ගුරුවරයකින් එක්කන හොඳ ව්‍යක්ත දේශකයෙක් වෙන්න එපයි. ඔව්. ඒ දේශ දේශනාව දේශක දේශකත්වයට මම හිතන හොඳ රුක්ලක් උනේ මේ බිරිඳ මම හිතන්නේ. බිරිඳ නැතිනම් මම අද මේ දේශකයා නොවේ. මොකද හේතුව මම විශ්වවිද්‍යාලයේ ඒ අමාරු අපේ පශු වෛද්‍ය කෝස් එකක් තිබියයි මට පශු වෛද්‍ය පීඨයේ තමයි පාඨමාලාව මගේ තිබුණේ. ඒ පාඨමාලාව හරිම රෆ් එකක්. හරි කර්කශයි. सुंदराय कर्कशय ये कर्कश पाठमालावें माव इतरे कलियुवे बिरिंद ये नतिनम मम दिनेश मुदुगल निवे संहार विट बहु विलावट विन नमकिंग विन विधेयकर्तम मगे पेनुमेलियटेन्नी मे गमने मंग अद इन तेन तेन ही विशाल परास्य कय विसिंग तमय निमवन अत्वार दुन्ने के देशन लीलावें उब यमदेक पहर गरनो मट पेन्नी ओउनी ඒ කාලේ මම සමහර ලාට මට ලෙක්චර්ස් ඉන්නම් මෙන්න පන්ති කරන හින්දා ඇය තමයි මාට ඉගැන්වුවේ ඒ ලෙක්චර් සමහර දේවල් මට ඉගැන්වුවේ ඇය ෆෝන් එකකින් මම වාහනේ එනවා දුලා තමයි මට කෝල් එක දෙන්නේ දීලා ඒ ලෙක්චර් එක කියලා දෙනවා මම ඇවිල්ලා විභාගෙට ලියනවා එහෙම අතීතයක් මට තිබුණා සමහර විට ඒකේ මහිමය දෝයි මට හිතෙනවා ඇය දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් අපේ ඒක ඔබ නවත්තන්න උත්සාහ කරන්නේ නෑ මට ලැබුණ දේ තව දරුවෙකුට ලැබුණාට මම කැමතියි අනික ඒ හොඳ අම්මා කෙනෙක් හොඳ ගුරුවරියක් ගුරුවරියක් ගුරු දෙගුරු කියලා කියන්නේ ඒකනේ ගුරු දෙගුරු ගුරුවරුන් වගේම දෙගුරුන් ඔව් මොකද ඔබේ ජීවිතයේ වැදගත් කොටස හැම අපි හැමෝගෙම දැන් අම්මගෙන් දරුවෙක් ඇහුවොත් අහනවා අපි කිමු අහනවා අම්මේ ජීවිතය කියන්නේ මොකද්ද ජීවිතය කියන්නේ ඔයා තමයි පුතේ එහෙමනේ කියන්නේ ඔව් අම්මලා කිසි දෙයක් තමන් වෙනුවෙන් හම්බ කරපු අය නැහැ. තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමයි ඔය අම්මලා තාත්තලා ඔක්කොම හම්බ කරන්නේ. අපි මව්පියන් බවට පත් වුණාම අපිත් කරේ ඒකම තමයි. මේ ලෝක දහම ඒක ਸਰව බලධාරීන් විසින් පිළිගත යුතු දෙයක්. අම්මා නැමැති චරිතය නොහිටින්න කවුරුවත් නැහැ. මේ ඊළඟ ඔබ තෝරගත්ත ගීතය ඇත්තරම මේ මව්ගුණ ගී අතර තාමත්ම මේ ඉහළ තලයක හැංගීමෙන් තැබිය හැකි ගීතයක්. සුයාත අත්තනායක නාදේශ්වරිය ගැයූ ගීතේ කිව්වහම අපි බොහෝ දෙනෙක් දන්නෝ මොකද්ද මේ ගීතේ කියලා. මේක තෝරගන්න ඔබට විශේෂ හේතුවක් තියෙනවා බව මම දන්නවා. ඒකෙන් ඒක කියන්නේ. මම හැදිලා තියෙන්නේ මගේ අපච්චිගේ ආදරණීය බවිනොත් මගේ අම්මගේ අභියෝග ජය ගන්නා සබයනොත් කියලා මම හැමදාම විශ්වාස කරන ඇයි. අපේ අපච්චි හරිම ආදරණීය මිනිස්සෙක්. මට දුකයි අද ගීත ලිස්ට් එකේ अपच्यून गीत नैतिगन अभय मंग अम्मट मे पुदन गीय मगे अपच्चिट अम्मट दिन उपहार किल मतलब मगदे दिना सामिश्रे मम हदेन्नी अपे अम्म हरिम अभियोग जायगत गहन कने अपच्ची हरिम आदरणीय चरित्या अम्मत आदरणीय मे दिना सामिश्रे मट तीन किल मम अयट क्यू मे गीते हेम विलाक मट सामने मम लेसी मगे कंदू इट पेन हे මට බයයි අද වැඩසටහන ඇතුලේ ඇත්තටම මේ ගීය කියද්දි මම අයියට කලින් කිව්වෙත් ඒකයි මේ ගීය ගයද්දි මට ඇඬනොත් මට සමා වෙලා මේ කණ්ඩායම ආපහු මේ ගීය ගන්න ඕන මොකද හේතුව එහෙම දෙන්න විදියක් නෑ මේක සජීවී වැඩසටහන මම හිතනවා ඔබට මේ අභියෝගයේ ජයග්‍රහණය මම ජයග්‍රහණය කරපු නිසා අභියෝග ඔබ මේක අභියෝගයක් කොටගත්තොත් ඒක අවදානමක් නුවේ මගේ කඳුළු මගේ අම්මට උපහාරයක් වේවා මගේ අපච්චිට උපහාරයක් වේවා කඳුළු උනන් නැත්තම් નિરાයාසයෙන් නිතෙතින් වහාම ප්‍රතිකාරයක් ගන්න ඕන වෛද්‍යවරයෙක් විශේෂයෙන් මේ ගීයටනේ මේ වගේ ගීතයක් මම දැකලා තිනවා රූකා රූකාන්ත ගුණතිලකයන් වේදිකාවේ අඩාඳුරේ බොහොම සංසුන්ව මා හොප ළඟ අම්මි හිපු ගමන් එතනින් ආරම්භ වෙන මේ
गीते यान अतर मट पेन एसोल खुद दिलसेन अवसाने एक बलांगीन एक चित्त संवेदना हरिम प्रीति तवेका मे गी मेतकदी गयन महेन नुवरदी मगे बिरीदी अम्मा आयट गायन पुलवाद आयट गायन पुलवा ऐ मे गीय गायानी मगे दीनी लंग अम्मला मे गीय की तरह लसन मम्मी की कतवी दिन तपे हल बल ओ हेमश्री दीन मे मे अदा पात्र नैति अपे ज्येष्ठ गीतराचक वाग् गीतराचना कर लीन ये अतरी हेतुमा लीपिक इवागे अपे हेमपाल मास्टर दीर्घायु प्रार्थने करना वि हेमपाल होगी तमय थणु दुनुकेय्या मलक समग दिनेश मुतुगल සලොස්වක සඳවාගේ එළියගෙන එනවා මගේ අම්මා මට ජීවන සුවඳ සාදනවා සංසාරෙට එකට බැඳී කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේලදී අම්මා යන සමාධියට සිටිමි සමවැදී ඔබේ ගුණ කීමට හෝදී ගුරු මට මදි गीते अम्मा बलागने थी मंगिता ने सीरु दिन आम मंगिता ने मैं हेमोगे में ऐसा खान दूँ मटत्या कमारू कमाना तिति मैं मेरे को मेरे मगे राज का रिक्त रहने पे अभी फिराम के रहना इपनिंग इलंग गीते संधा एलबी संधा दिनेश मुतुकल गुरुतुमा आगे माव विन विन ये गीते गाना करा कि ना अभी उसको
අම්මා වරුවෙන් ගැයුවා හා සමානයි මේ එකම සිද්ධිය තමයි අපේ හැමෝටම තියෙන්නේ විරාමයේ සඳහා අවසන් මානවන මම අදරිය වෙනම දවසක් ඉතින් ඇත්තටම මම දන්නෝ මීට පෙර අවතු මේ මේ විරාමයට පෙර සිදු වූ හැඟුම් සමුදාය අපි හැමෝටම අවශ්‍ය සහ අපි ටිකක් රළු වෙලා සිත්පිත් ගල් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ සියල්ල මුදු මොලොක් පවට පරිවර්තනය වුණා මල් වගේ සිව්මෙලි වුණා කියලා මම විශ්වාස කරනවා කීතේ අපිට අවශ්‍ය දේ ඒකයි මේ ඔබේ තිබෙන සියලු දැඩි සිතිවිලි දමණය කිරීම ඒක අවංකවම කරන්න ඕන මොකද ගීතයකට සමවදින සහ ගයන්න ඒක අවංකවම කළ යුතුයි ඒක මවාගෙන කළ හැක්කක් නොවේ ඒ සංවේදනාව ඒක පැහැදිලිව අපි ඉක්ුත් කීතේ දැක්කා ඔය කඳුළු වලින් අපි ඔක්කොටම ඇත්තටම හැමෝගෙම දැස් පිරෙලා තිබුණේ දැන් අපි ඉතින් එහාට මේ සැසියට આવොත් දැන් ඔබ ටියුෂන් ගුරුවරයෙක් හැටියට නේද එකම දේ තමයි ආපහු කරන්න සිද්ධ වෙන්නේ සහ කියන්න සිද්ධ වෙන්නේ මේක ඇත්තටම ටිකක් කළා ඉතින් ඇත්තටම අපි කල්පනා කරොත් කලාපැත්තෙන් පොඩ්ඩක් අපිට මේ අපි නිකන් මන්දගාමී වෙනවා උදාසීන වෙනවා बोरिंग हाई वोट बोरिंग बेनीकमेत दर्वंट पुट हेमदा मेक रो मेक मे मेक विधि मुखा मेक हदागत विधि इक विषय कलाव कलवंकिरी मे रहस्य ओणम विषय अभी मम गता बयोलॉजिकल की अभी अतिशय संकीर्ण विषया अवयव अवयव पटक पटक शैल शैल इंद्रिका इंद्रिका अणुमट गिंद ये हेम तेम गिले सबजेक्ट इच्छर संकीर्ण वेदि वाहि लम दाहक एक दास मन दिदाहक बोरिंग एक बार दिदी इनो बाबी पंत इक हेतु तम अये धर्वंटे इपा नोन बाबो दिंडोना दैंग अपिहिता वेदिका नाट्यक सिनेमा वक्यला निधि के रावट रोगे अकेमन इतकोट ये विलाधि ये नलवा यदेद विधिय यम ताग्द यम दयाग्द अपी कलाव कलात्मक भाव मुखद कलात्मक भाव कील के मंग आयट कलाव एक वचन स्पेस तमंगे अवकाश तमंगे मनस ओनेम सीमा दुआंड पुलांदेन अवकाश कलाव की अभी धर्वे अवकाश दूनता इधर हिनावीन कथाकंड कलनाकंड विला दुनता मानसिक वेहसी विला दुनता वेहसीला किल के तमंगे विषय अनुगामिक वेहसी विला दुनता अभी विषय इधर बोरिंग उगा गुरु अभी पंक्ति भावताक्रमे तरवाट मानसिक अवकाश मेकमा मम क्यू कलाव विद्यावत्क मुहूकराम विद्यात्मक कलाकार कलात्मक विद्यार्थी को हेदेन पुलवा ये देख गुणा अल्बर्ट आइंस्टाइन एक अवस्था वक्की नो विद्यार्थी नून ना अनिवार्य संगीताज्ञ बला हो अल्बर्ट आइंस्टाइन नति नम सापेक्षता वध्याल आइंस्टाइन के सीएल मूलधर्म नति खाल फिजिक्स की लखने बोल न्याय नो है भाई ये सीएल दिना खलावे पोषण मम हेमदे हेम तनमदीम के अंत वाल विद्या विघ्नता कमाकने विद्या प्रयोजन गण दोस्तर वेन् इंजीनियर वेन् कमाकने कलावती आगे मेरे निप मरण दिन कलावटी ओहू इट पास मैं हेमदे हम संगीतात्मक सीता प्रधानीकरणमाई मगे हेमदेम रिद्मे आगती है ये मम संगीत क्वीम सद मगे हितियाट तिबिच कैमेत නමුත් මට දෛවයේ මා විද්‍යාඥයෙක් බවට ඒක සාමාන්‍යයෙන් අයින්ස්ටයින් නෝදන්න කෙනෙක් නෑ අයියා බලන්න සාමාන්‍යයෙන් ස්කෝල් එක සයන්ස් ඩේ එකේ ගිහිල්ලා සයන්ස් ඩේ එකේ වැඩිම තියෙන පර්ෆෝමන්සස් අතුරුයි ඒක ඒ පර්ෆෝමන් ඒ පර්ෆෝම් කරන දරුවන්ගේ තියෙන ඇබිලිටි එක බලන්න කලාවපැත්තට කොච්චර කලාත්මකද කියලා සමහරට මගේ පන්තිවල අවසන් දවසේ පර්ෆෝම් කරන දරුවෝ කියන සින්දු नटन नटू मगे निमी अने मगतने हेम गुरु मत के ये पंत अवसर दवासी धरव कलात्मक निर्माण पुदुम सागता मेदरवा
අපේ පන්ති ඉන්නේ. හැබැයි ඒ දරුවා ඇතුලේ කලාකාරයෙක් ඉන්නවා. ඉන්නවා. මම කියන්නේ ඒකයි. මම කියන්නේ කිසිම විද්‍යාව කරන දරුවෙක්. දැන් කලාව කරන දරුවන්ට අවකාශය තියෙනවා. ඔව්. විද්‍යාව විශේෂ ධාරාව විදිහට තියාගන්න දරුවෙක් තමන්ගේ කලාකාරයම අරන් එපා. ලෝකයට වටිනා සම්පතක් මරන්න එපා. විද්‍යාත්මක කලාකාරයෙක් හෝ කලාත්මක විද්‍යාඥයෙක් හදන්න. හදන්න. ඔව් ඇත්තම මේ මහාචාර්ය කාලෝෆොන්සේකා වගේ කෙනෙක් ඇසුරු කරන්න ලැබීම විශාල වාසනාවක්. සහ ඇත්තම මේ අපි දන්න හුඟක් 150ක් වෛද්‍යවරු මිත්‍රයෝ පුතුම කලාකාමීන්. බැරි මර්ගාතේ හරි ගීතයක් කියලා සතුටු වෙන්න තමයි ඕන. හොඳයිද? වටිනවා. දැන් ඔබත් හැමදෙස්ස මහන්නේ. හොඳයි නේද? ඒ කියන්නේ මේ ඔබ මේ වාය එක ඇහුවට මේ ප්‍රෝග්‍රෑම් එකේ කට්ටිය දන්නේ නැහැ. ඔව්. දැන් මේ අපේ මේ මොනවද වෙලෙන් දැන්නේ මෙන්න අතරේ තමයි මම අයියෙන් ඔක අහන්නේ. ඔව්. අයියා කියන්නේ ඒක. මම එහෙම ඇහුවා නේ. ඔව් ඔව් ඔව්. ඇහුවා. ඒ අතරතුරේ කේ සාකච්ඡා කරලා පසුබිම හදාගන්න එපා. ඔව්. එතකොට ඒ ඇත්තරම මේ අපි දැන් මේකේ අපි දිහා බලන් ඉන්න වෛද්‍යවරු ඉන්නෝ ඒ කියන්නේ පිටරටවල හිටන් ඉන්නෝ. ඔවුන් නැතරම් කතා කරලා කියන මුළු ජීවිතේ විනිවිද දකින එකක් මේ. ගීතය කියන මොනතරම් සංවේදනයක්ද? දෙන එකක්ද? ඒක හරි අයියා හිතන්න වෛද්‍යවරයෙක් වේවා ඉංජිනේරුවෙක් වේවා වෘත්තිකයෙක් වේවා. ටයිම් පාස් කරගන්න හදන්නේ මොකද්ද? පසල් එකක්ද? නේද? ටයිම් පාස් කරගන්න හදන්නේ ඒ අයගේ හොබි එක වෙන්න බලන් පසල් එක මේවා කරන එක. හැබැයි සින්දුවක් නෑ. गुणशेखर किसी जयशेखर गायना किसी गुणशेखर गुणकीन जयशेखर खड़ी मैं पास किसी गुणशेखर මේ නේ යට දාලා තියෙන යා ගුණසේකර කෙනෙක් කින්ද කිත්සිරි ගායනා කරපු මේ චමින්ද රත්නසූරිය කියන මේ විරල මාදිලි වචන හරඹ කරන්න තමයි මේකේ රචකයා සින්ඩරෙල්ලා මේ මේ තෝරා ගැනීම මේකද අර අරවත් එක්ක බලපුවම ඔබ වෙන පැත්තකට ආපුව අපිව අරන් යනවා අපිට කෙමිස්ට්‍රි ගන්නපු මැඩම් කෙනෙක් හිටියා මලේ විද්‍යාලේ ඔව් නම් මොකක්ද ඇය මානෙල් මැඩම් ඔව් මට ඒකේ වාසගම මතක නැහැ මානෙල් මැඩම් මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන විදිය බලාගෙන ඇති මැඩම් මැඩම්ට ආදරෙයි අදටත් ආදරෙයි හැමදාටම ආදරෙයි මොකද මගේ වයසේ පුතෙක් ඇයට හිටියා මානෙල් මැඩම්ට අපි කිමිස්ට්‍රි නේ කරන්නේ කෙම් කියන වචනේ තියෙනවනේ ඔව් දැන් මෙතන කැමීලියා මලනේ ඔව් අපි ඇයට සමා වෙන්න මැඩම් අපේ යට කැමීලියා මල තමයි කිව්වේ. කැමීලියා මල. කැමීලියා කැමීලියා වුණා. ඔව්. ආදරණීය මැඩම් සමා වෙන්න මේ නම ඔබට කිව්වට ඔබ ඊතරම් ලස්සනයි. ඔබ ඊතරම් ආදරණීයයි. අපිට ආදරෙන් සැලකුවා. මම මැඩම්ගේ තාත්තා නැති වුණ වෙලාවේ මැඩම්ගේ තාත්තගේ මලගෙදර මම ගියා. ඒ වෙලාවේ මැඩම් අපි අත අල්ලගෙන තමයි තාත්තගේ නිසල දෙහි ළඟට අරගෙන ගියේ. ඊතරම් ආදරණීය ගුරු මාතාවක්. ඇගේ දරුවා මගේ වයසේ වෛද්‍යවරයෙක් ඔහු. ඉතින් ඇයට ඇය මතක් වෙනවා මට නිතරම. ඇයි මොකද එච්චරම ආදරේ මොකද මේ මේ අයියේ අපිට ඔය උසස් පෙළ ගුරුවරු අතර ගුරුවරියෝ අතර පාසල් කාලයේදී මුණගැහෙන ආදරණීය ගුරු චරිත ඉක්මනට මතක හිටින්න ගන්නවා. මම මේක ආරාධනා කරගන්න අපි හැම පාසල් ගුරු මාතාවක්ම ගුරු මෑණිවරෙක්ම සිහිපත් කරන්න මම ටියුෂන් ගුරුවරයෙක් විදිහට අපි ඔබට ආදරේ අපි ඔබට ගරු කරනවා සියලුම පාසල් ගුරුවරුන්ට සියලුම පාසල් ගුරුවරියන්ට අපි ඔබට ආදරේ ඔබ දරුවන්ට සමීපවන්නේ යම් ආදරයකින්ද යම් තීව්‍රතාවයකින්ද අපි ඒ වගේ මේ දරුවන්ට ආදරේ ඒ දරුවන්ගේත් ඔබගේත් පොදු සාධකය අපි වමු කියා අපි ඔබට ආදර ආරාධනා කරනවා මේ වෙලාවේ ඔව් ඔන්න අහන්න හරි උනේ පස්සේ අපි මේ බොහෝ දේවල් අපිට ඒත්තු යාවි මේ කියන්න බැරි දේවල් හිතේ සැඟවලා තියෙවි ඔන්න අහන්නකෝ ප්‍රීමිත මිත්‍රිනි මේ දිනේෂ් මුතුගලගේ ඊළඟ ගීතය එයාගේ ගුරුවරියට මේ ගායනා කරන්න ආමු
කෙමිලියාමල් සුවඳට සඳ කෙමි මත පාතියතිය කෙමිලියාමල් සුවඳට සඳ කෙමි මත පාතියතිය මගේ කුටියේ හවුළු දුරින්
නිවාඩු නැද්ද ජීවිතේ? නිවාඩුව අඩුයි. ඒ නිවාඩු ගන්න නැත්තේ. නිවාඩුව ගන්න ඕන. වෘත්තිය විසින් නිවාඩු අහුරනවා. හැබැයි වෘත්තියට ආදරෙයි. ඔව්. ඒකත් නිවාඩුවක්. ඒකත් නිවාඩුවක්. ඒ කියන්නේ දැන් මේ එක කාලයක් තියෙනවද මේ 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 කාලේ තමයි අපසු උසස් පිට සඳහා වෙන් වෙන්නේ. වෙන් වෙන්නේ කියලා. ඉතින් සෙසු කාලයට මොකද කරන්නේ? සෙසු කාලයයි දැන් මෙහෙමයි. විභාගේ දැන් මේක දන්න අය මේ ක්ෂේත්‍රේ දන්න අය දන්නවා විභාගේ ඉවර වෙලා ඊළඟ පාර ආපහු බැච් එකක් පටන් ගන්නවා කියන ඒ පුංචි කාලේ සීමිතයි. හැබැයි මම එකක් දන්නවා මේ කාල සීමාවන් ඇතුළේ නිවාඩු බෙදී යාම මම ගෙවන්නේ ගෙදර. සහ ඒ නිවාඩු අඩුවීම සමහර විට මම ප්‍රයෝජනට ගන්නෙ හවස් වරල දැන් අපි හිතමු දැන් ඔන්න පන්ති ඉවරලා එනවා කියලා ගෙදරට. මම ගෙදරම තමයි ඉන්නේ. දුරකතනේ පැත්තකින් තියෙනවා. දුරකතනේ කියන්නේ පුදුම හතුරක් නෑ සමහරලා. හැබැයි මම ඒකත් මේ වෙලාවේ කියන්න අවස්ථාව කරගන්න මට මේ වෙලාවේ අවස්ථාව ලැබුණ නිසා. අපේ ආදරණීය හිතවතුන් බොහෝ අය දුරකතනේ හරහා අපිව සම්බන්ධ වෙන්න බලනවා. දුක් ගැනවිලි කියනවා සර් මට මේ ප්‍රශ්නේ. ඔබේ දුක් ගැනවිලි ගොඩාක් දේවල් මම අපේ දුරකතනේ අපේ දැන් මගේ නම්බර් එක උනත් අයි මගේ ස්ටාෆ් එක තමයි හසුරුවන්නේ. ඔව්. ඒ හරහා මම අහනවා. පුළුවන් ඒවට මම සක්‍රීය ප්‍රතිචාර දෙනවා. අක්‍රීයව මට යම් දෙයක් කරගන්න බැරි වුණොත් මේ වැඩසටහන මම සමාව අයදිනවා යකින්. මොකද දවසේ පැය 24 වෙන් වෙනවා. ඒ වෙන්වීම ඔබේත් මගේත් සියලු දෙනාගේ වෙනුවෙන් තමයි වෙන් වෙන්නේ. අනිත් එක දැන් ඔබ මම දන්නවා මේ ඔබ නොමිලේ ශිෂ්‍යයන්ට උගන්වනවා. දැන් මේක මේ මුකදිනෙක් නොදන්න කාරණයක් සහ සල්ලිම කියන ප්‍රශ්නාර්ථය තමයි හැමෝටම තියෙන්නේ. ටියුෂන් කාර්යය කියන්නේ මූ ප්‍රකෝටිපති. ඔව් වී හැකි නමුත් මේ නොමිලේ උගන්වපු අය මේ වෙලාවේ ඔබ බලන් ඉන්නවා. මේ සෑහෙන ඉහළ ගිහින් ඉන්න අයත් ඇති. ඒක විශේෂයෙන්ම කියන්න ඕනනේ. අයියේ නොමිලේ උගන්න ළමයි ගාන ගණින්නවත් මට ඉලක්කමක් නැහැ. එච්චරට අපි නොමිලේ උගන්නනවා. මේ මෑතක එක දරුවෙක් ආවා තාත්තත් එක්ක. ඒ දරුවා මම ලබන තව සති කීපකින් මාස කීපකින් පෙන්නා නම් මෙඩිසින් ෆැකල්ටි මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වෙලා ඉන්නේ ඒ දරුවා. ඒ දරුවා එච්චරටම දක්ෂයි. හැබැයි තාත්තගේ කකුල් දෙකේ මඩ. ඒ තාත්තා මට ඇවිල්ලා කිව්වේ සර් මට මං කුලිය වැඩ කරන්නේ මට මේ එන්න විදියක් තිබුණා මං ඒකයි මෙහෙම ආවේ සමා වෙන්න කිව්වා. අයියා ස්ටාෆ් රූම් එකේ මඩ ගෑවිලා. මඩ ගෑවුණු සපත්තු දෙකක් නැති කකුලක් දරන් ඉන්න තාත්තගේ කකුලේ මඩ හොදන්න පුළුවන් දරුවන්ට අපි ෆ්‍රී කාඩ් දීලා තියෙනවා. අපිට අපි ගැන ಗುಣ වයන්න ඕනේ නැහැ අයියේ. හැබැයි මම අත් දෙක එකතු කරලා කියනවා. ටියුෂන් ගුරුවරු, පාසල් ගුරුවරු, පෙර පාසල් ගුරුවරු කියලා වෙන් කරන්නේ නැතුව ගුරුවරු ගුරුවරු විදිහට දකින්නත් මේ සමාජ පන්ති දෙකේ විඝටනය නැති කරන්නත් අපිට උදව් කරන්න අපිත් මහන්සි වෙනවා ඒ වෙනුවෙන් මේ දරුවන්ගේ දුප්පත්කම නැති කරන්න පවුල් වල දුප්පත්කම නැති කරන්න හැබැයි එකකට හරස් වෙනවා එකක් එකට හරස් වෙනවා මොකද හරස් වෙන්නේ උඩඟුකම අපි මිනිස්සු හර උඩඟුයි අපි ආරාධනා කරමු මේ වැඩසටහන හරහා උඩඟු නොවි නේ අනිවාර්යයෙන් මිත්‍රත්වයේ හස්තය දිගු කරන්න ඇත්තම උ ගීතයකට හැමෝම සතුරු මිතුරු ඔක්කොම එකයිනේ. ඔව්. එකතු කළ හැකි. ඊළඟට කැමිලියා මල් වලින් නාමලට යනවා. මගේ නාමලි බැඳි ආදරි මනමාලියයි මණිකේව බිරිඳටද කියන්නේ. ඔව් මේක හරි. ඇයි මෙහෙම එකක් තියෙනවා. මේක සියලු ආදරණීය පුද්ගලයන්ට අදාළයි. මේ ගීතය ඇතුළේ තියෙන ආදරේ බලන්නකෝ. මේ කාලේ ඔහොම ලොකු ප්‍රශ්න තිබුණේ නෑ. නෑ. 70 දශකයේ 70 දශකයේ සිනමාවේ ස්වර්ණමය යුගයේ 70 80 80 ඒ කාලේ ඒ නළුලියෝ ගායකයෝ ඕන තැනක ගියා නිර්මාණ කළා නිදහස තිබුණා ඔළුවේ නිදහසක් නැතුව කොහොමද අයියේ නිර්මාණයක් කරන්නේ ඒක හරි බලන්න මේ නිර්මාණ වල තියෙන නිදහස මේක මේ ධර්මශ්‍රී ගමගේ ශූරී රචනා කරන්නේ හරුන් රන්ත්‍ර ගායනා කරන්නේ හින්දි ගීතයක් අනුසාරයෙන් තමයි හැබැයි හින්දි ගීතෙම නෙමෙයි ආකාශ්දීප් චිත්‍රපටේ ගීතය අනුසාරයෙන් නිර්මාණය වෙන්නේ මේක සමහර තැන් ඒ ගීතෙන් එක තියලා බැලුවාම වෙනස් ටෝනි රණසිංහ මේකේ ප්‍රධාන නළුව ගොපුළු හඬ චිත්‍රපටය කොච්චර හැවුවත් එපාන වෙන ගීතයක්
පාවිවි මන්න මාපෙන් පිටවි ගියා බෙන්දියාදරි සුකුමාලි පෙම් පනිවිඩි පාවි සපෙම් හැඟුම් මා ළඟ තබා ඔබ කොහෙද යන්නේ පාවෙලා හේ ලොවේ කවුරුත් නැ ප්‍රීදෙන් මේ ගොඩ එන්නේ පාවෙලා මනමාලි ginamali bendiyadare manna mali ai menike oya uruve negi ehi paavivi amma naapen pitavi giya bendiyadare sukumali pem panivite pa රස පෙම් හැඟුම් මාළඟත පාව ඔබ කොහිද යන්නේ පාවිලා මේ සර්වකාලීන ගීතයක් ඉතින් ගුරුවරයෙකුට දැනෙන ස්වභාවය ඔබට කෙසේ දැනින්දයි මට හිතා ගන්න බෑ දන්නවා ඒ හිතා ගන්න බැරි වීම පුදුමය තමයි කදිමය විරාමය අනතුරු අවසාන ගීතය බලමු ඒ මොකක්ද මා නොවන මා ඉතින් අද මානවන මම රස දෙන හද ඌයේ දිනේෂ් පුතුගල වැඩසටහන පැමිණීම සම්බන්ධයෙන් අපගේ ආචාර්ය සහ ස්තුතිය පිරිනමනවා අතිශය වගකීම් බහුල කාර්ය බහුල කෙනෙක් වෙලාව ඇත්තටම හොයාගන්න බෑ අපි වෙලාව කොමරි හොයාගෙන හදාගෙන අද දවසේ මේ පොයේ දවසේ ගෙන්නගෙන නිවාඩුවක් යම් ප්‍රමාණයක තිබ්බ නිසා තමයි මේ ඔබට දිනේෂ් එක්ක කතා කරන්න අවස්ථාව ගීත ගයමින් ජීවිතය ගනුදෙනු කරන්න අවස්ථාව ලබා දුන්නේ බෙහෙවින්ම සුති නැවතත් දිනේෂ් ගායන්ත රණුක ඒෂාන් පෙදිරාන් රංග කිත්සිරි සහ ඉද්దిక ඒකම අපි අතුල මේ සිළු දෙන එකතු වෙලා සහ ඉශාංක දිසානායක ප්‍රමුඛ අපගේ ඉශාංක දහනායක ප්‍රමුඛ කණ්ඩායම ඔහු ලේසියෙන් අතහැරෙන්නේ ඔබ මේ සඳහා ඉශාංක තමයි සෑහෙන මහන්සියනේ නේද මේ අල්ලගන්න ඒකම අපේ අනිත් දෙදෙනාවත් මම මේ මොහොතේ මතක් කරනවා අපි චන්දන සහ හසිනි දෙදෙනාවත් මේ මොහොතේ මතක් කරන ගමන් අවසාන ගීතය කුරුණරත්න ආරියවංශයන් රෝහණ වීරසිංහයන් සහ කරුණරත් තිවුල්ගණේ දෙදෙනා එකතු වෙලා හදපු අප්‍රමාණ මනරම් පෙම් ගීතයක් තමයි තෝරගන්නේ අපි මේ ඔබට සෑහෙන ඔබ තෝරාගත්ත ගීතත් ඔබට
හොඳ හැටි පෙරහුරු කරලා ඒගෙන තමන්ට විශ්වාසය ඇති කරගෙන ඇවිල්ලා තමයි අද ගායනා කරේ. මම ඒක දැක්ක විශේෂත්වයක්. ගීත තෝරා ගැනීමත් ඒක ඉතාම වැදගත් දෙයක්. මේ මේ වැඩසටහනේ ගීත ශබ්දකය ඇත්තරම තෝරා ගැනීම ඉතාම වැදගත් දෙයක්. ඒක ඔබ නිවැරදිව කරා කියලා මම එකින් සහතිකය මන් දෙන්න කැමතියි. මොකද මේ රාත්‍රී වෙනතෙක් ඔබ බලන් ඉන්න දැස් නොපියා බලාගත්තොනම් අපි දියා ප්‍රතිචාර දක්වන අපි ඊට ආචාර්ය පාල කරනවා. දැන් ඊට නොදෙවිනි අවසානය කියන්නේ හොඳ ආරම්භයක් හොඳ අවසානයක්. මගේ බිරිඳ වෙන්නත් තව කෙනෙක්ගේ බිරිඳ වෙන්නත් ඕනම කෙනෙක්ගේ ජීවිතේ ජීවන සහකාරියෝ සහකරුවා වෙන්නත් අවස්ථාව ලැබෙන්නේ අපේ රටේ හැටියට අපේ නීති හැටියට එක්කෙනෙකුටයි. හැබැයි සිතේ ප්‍රේමය විහිදී යාම දහසකට 100කට 2 දෙනෙකුට 3 දෙනෙකුට වෙන්න පුළුවන්. ප්‍රේමය හරි පිවිතුරුයි අයියා. ඒ නිසා මේ පිවිතුරු ප්‍රේමේ නාමයෙන් ප්‍රේමේ නාමෙන් මදහස පාන සිළු දෙනාගේ නාමෙන් තමයි මේ ගීතේ. ඔව් අපි මේ ගීතය අහන ගමන් එහෙනම් එසේනම් ප්‍රීමිත මිත්‍රිනි ජීවිතේ නැති විය හැකි. හැබැයි ආදරය කිසිදාකට නැති වියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඔබට ආදරේ ජයම පමණයි. කලා සුසුම් පවන්